අයිබෝවන් අදත්ව බ එකතුවෙන්නේ ලක්නාරා එඩියුකේශන් සමගෙන් අද අපි කරාණයන්නේ බුද්ධහගමේ අටවිිනිශ්‍රණයේ අවසාන පාඩම එකෙන් විසි දෙවනි පාඩම වන මහා මංගල සූත්‍රය කියන පාඩම. එනං අපි දිකටම කරගෙන යමු. වර්තමානයේදී අපි මංගල කියන බච්චනය අපි පාවිච්චි කරාන සුබභ කටයතුවල්ට එදා බුදුරජණන් වවාසගේ කාලේත්ම මොනාදමේ මංගල කාරණ කියලා ප්‍රශ්නයන් කඇතිවනා. සමාරු තමංග ඇසට දකින්න ලැබෙන සුබදේ මංගල කරුණු කියල හැඳන්නවා ඔන්ව එදා දිිත්්තා මංගලිකෑන් කල හැඳන්නවා තවත් සමාරු කනට ඇස්සනදේ මංගලකාරණා කියල හැඳින්නවා ඔන්ව සුත්ත මංගලිකෑන් කල හැඳින්නවා තවත් පිරිසක් දිවෙන් රසමඳින කයිං්ස් පර්ෂ කරන නාසෙන් ආග්‍රහනිිකනික නාසිං විදිින සුුවඳ වගේ සුබදේබල් මංගර කරුණු කියලා හැඳින්න්නවා. පවන්ව එදා මුත්ත මංගලිකෑන් කියලා හැඳිෙනවා. මේ හින්දා මේ එකේකායගේ මත්ත විධ නිසා මේ පිළිබඳව වාද විවාද ඇතිවුුණා එකට විසුඳුමක් දෙන්න බැරිම වුුණ. අන්තිමේදී මේ මත්තවාද දෙවිය නතරටත් කියා. දෙවියෝත් වාද විවාද කරගත්තා විසුඳුමක් ලැබනේ නැහැ? අවසානයේද එක් දෙවිය එෙක් පුදර්ණන් වහන්සේගෙන් මේ ප්‍රශ්නයට විසුඳුමක් ලැබාගාන පුළුවන් කියලා හිතුවා. තිින් දින ග්‍රාත්‍රියයේදී ජේතවනාරාමයා ලෝක වත්කරගෙන බුදුරෝජණන් වහන්සේ හැම වීමට මේ දෙවයා පැමිණියා. ඉතින් මේ විදිහට පැමිණි දෙවිය බුදුරජ්ණන් වහන්සේට බෑන්ඳ එකත් පසකට වී බුදුරජණන් වහන්සේගින් ඇහවා බුදුරජණන් වහන්ස බොහෝ දෙවියන් හා මිනිස්සුන් මංගල කරුණු මොනවාද කියල වීමසනවා. එවා මොනාද කිය දේශනා කරන්නේ කියලා දෙවයා බුදරජණන් වහන්සකින් ඉල්ලවා. ඒකට පිතුරු විදිහට අපි බුජහාාමදුරුවෝ මහා මංගල සූත්‍රයේ දේශනා කලාා. එහිදී ළමාකාලයට තරුණකාලට සැද ඇසාමේටික කියනෙ වැඩිහිටිය අවිද්දියට වැදගත්වන කරුණු දේශනා කලා එදැන් බලමු මෙ මංගල සූත්‍රය මකද්ද කියලා ලා හ අපි දැංයන්නේ මහා මංගල සූත්‍රය සජ්ජායනා කරන්න. ඒවන් මේ සුතන් ඒකං සමයන් බගවා සාවත්්‍යයන් බිහරති ජේතවනේ අනාත පින්ඩිකස්ස ආරාමි අතකෝ අඥතරා දේවතා අභිකන්තායරත්ය අභිකන්නවන්නා කේවලකප්පන් ජේතවනං ඕහාසෙත්වායේන බගවා තේනු පසංගමි උපසංගමේත්වා බගවන්තං අභිවාදෙත්වා ඒමන් ඒකමන්තන්ටීතාකෝ සාදේවතා භගවන්තන් ආගාතාය අජ බාසිකි බහුදේවා මනුස්සාජ මංගලානි අචින්තයොන් ආखංකමානා සොත්තානං බෘහි මංගල මුත්තමා මේ මහාමංගල සෝත්‍රයන පළමුකාරණ දහය ළමුන් සඳහා පැදගත් වෙනවා. ති අපි ැ බාලමු නාදමේ පළමුකාරණ දහය කියල ගාතාව සජජානා කරගෙනී දිරිියයට යමින් අස්සේවනාච බාලාන ඒක යැනෙ බාලයන් ඇසුරු නොකිරීම පණ්ඩිතානාංච සේවනයකැන පණ්ඩිතයන් ඇසුරු කිරීම එකන උගත් අයත්තුුරු කිරීම පූජාච පූජනීයානං ඒැන පිදිය යුද්ධන් පිදීම ඒතං මංගල මුත්තමං මංගල කරුණු වේ. අතිරූප දේශ වාසෝච්ච එකන සුදුසු ප්‍රදේශයක වාසය කිරීම. පුබ්බේචකත පුං්්‍යතා එකැන පෙරකරනලද පින් නැති බව. අත්තා සම්මා පනිදි්ච එකැන සිතමනා කොට පිහිටුවා ගැනීම. ඒතන් මංගල මුත්තමං ඒක යනි මංගල කාරණාවේ. බාහු සච්චංච සිප්පංච ඒයන්න දැනෝගත්කම ශිල්ප දැනීම විනයෝච සුසික්කිතෝ. විිනෙහි මැනවින් හික්මීම. සුපා සිතාච යාවාචා එකන යහපත් වචන කතා කිරීම ඒතැන් මංගල මුත්තමං මංගල කරුණු වේ. මංගල සූත්‍රයනීළඟ කරුණු බිස්ස තරණ ජීවිතයට වැදගත් වෙනවා. මාතු පීටු උපට්ටානං ඒ යැන දෙමෝපියන්ට උපස්ථාන කිරීම පුත්ත ධාරස්ස සංගහෝ ඒ ගැනි භාරයාවට සංග්‍රා කිරීම දරුවන්ට සංග්‍රහ කිරීම. නා කුලාච කම්මන්තයි ගැනෙ නිරවුල් කර්මාන්ත කිරීම ඒතන් මංගල මුත්තමං ඒකෑනේ මංගල කරුණු වේ. දානංශ දම්ම චරියාච දන්දීම ධර්මේට අනුව හැසිරම ඥාත කාණංච සංගහෝ නෑයන්ට සංග්‍රහ කිරීම අනවත්්ජානී කම්මානිි නිවැරදි ක්‍රියාවල යෙදීම ඒතන් මංගල මංගල කරුණු වේ. ආරති බිරති පාපා පවටුනකමැත්තහා පවින් වෙන්වීම මජ්‍ය පානාාච සංයමු මධ්‍යසාර භාවිතයෙන් වැලකීම අප්පමා දෝච දම්මේසු කුසල් දහම්හි පමාණවීම ඒතන් මංගල මුත්තමං මංගල කරුණු වේ. ගාර වෝච නිවාතෝච එක ඇනිගරු කළ යුත්තන්ට ගරුකිරීම යටහත්ගති පැවතුම් ඇති බව. තුට්තිිච කතයුතා එකැන් ලදදයෙන් සතුටුවීම කළගුණ සැලකීම. කාලේන දම්ම සවනං එකැන සුදුසුකල්හි ධර්මශ්‍රවනය, ඒතන් මංගල මුත්තමං එකැනි මංගල කරුණුුවේ. කන්තීච ස්ෝචස්සතා එකැනිවසීම කීකරුකම සමනානංච දස්සනං පැවිදි උතුමාන් දැකීම. කාලේන දම්ම සාකච්ඡා එකැනනි සුදුසුකල්හි ධර්මසාකච්ඡා පැවැත්වීම, ඉතං මංගල මුත්තමං මංගල කරුණු වේ. ඉට පස්සේ ඊළඟ කරුණු අට සඳෑ සමයට එළඹුණු අයට නැත්තම් වැඩිහිටියන්ට බැදගත් වෙනවා. තපෝච බ්‍රහ්ම චරියාච එකනෙ කෙලෙස්තැවීම බඹසරහි හැසිරීම අර්ිය සච්චාන දස්සනම් එකන ආර්ය සත්‍ය වටහා ගැනීම. නිබ්පාන සච්චි කිරයාාච එකන නිබන් අවබෝධ කිරීමඉතං මංගලමුත්ත මංගල කරුණු බේ පුුට්ටස්සලෝක දම්මෙහි චිත්තන් යස්සන කම්පති එක නැටලෝ දහමින් කම්පානොවීම අසෝකංවිර ජංකේමන් එකැන සිද්්‍රීශෝක නැති බව කෙලෙස් කෙළුටු නැති බව බිය නැති බව ඒතන් මංගලමුත්තමං. මංගල කරුණුවේ. ඒසා දිසානි කත්වාන සබ්බත්ත මපරාජිතා. සබබත් සොත්තින් ගච්චන්ති තන්තේ සන් මංගලමුත්ත මන්තී. මේ විදිහට අපයුතුම් මංගලකාරණා පිළි පැදීමෙන් අපිට සෑම තැනදීම ජෑග්‍රහණය කරගන්න පුළුවන්. යහපත ලංඟා කරගන්න පුළුවන්. මේ කරුණුම් මංගල කරුණු සියල්ල හොඳින් මතකේ තබාගෙන තමාගේ වගේම සමාජය යහප පැත්මට අපි යොදා ගන්න ඕනේ